අහිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරු ඉන්නට හැකි නම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවි. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වන දිගහැරුම මෙතැන් සිට. දික්කසාද නඩුව යෙදී තිබූ දාට පෙරදාරෑ සපුන්නේ තරමක බියනේ. උසාවියකට යද්දී කාටුව මේ බිය ඇති වෙයි. ඒ බිය ඇවැනි ලාබාලි යුවතියකට වැඩිය දෙනෙයි. නඩුකාරයා මගෙන් ප්‍රශ්න අහයිද අම්මා? කෙල්ල අසද්දි සුජාතාගේ පපු ඇවිලිනේ. එහෙම වෙන්නේ නෑ රත්තරන්, අපේ ලෝයර් ඉන්නවනේ. බල්ලට හොඳක් වෙන්නේ නෑ. කොහෙන්ද ඉඳන් ඇවිත් මාව බැඳලා මෙහෙම උසාවි ගානේ රස්සියාදු කළාට? දැන් ඒවා හිතන්න එපා. ඒක කඩාගන්න එපැයි. ඔහුටත් දික්කසාදේ ඕන නම් අපිටත් ඕන නම් මොකටද නඩු අහන්නේ නේද? බඳින තරම් ඉක්මනට ලියාගන්න බෑ පුතේ. ෂි, මල වදයක්. කෙල්ල ඉන්නේ පීඩනෙන් බව සුජාතා දනී. මං බාරිකුත් වෙලා තියෙන්නේ නඩු වාරෙන් දෙකින් ඕක ඉවර වෙන්න කියලා. බය වෙන්න එපා. ඔක්කොටම වඩා ආස නැත්තේ උගේ මූණ බලන්න. හිතේ ධෛර්යයෙන් ඉන්න. මගේ කවුද නේද? උන්ට පඩිසන් දුන්නනේ. සපුව හිත හදාගත්තේ එහෙම සිතාය. ඇය 7-8ට පමණ සාගරට ගත්තේ බිය වැඩි නිසාය. මං නිකන් ගත්තේ. මං රෑවෙලා එනවා චූටි මේනික. බයේ දින්නේ. උසාවි තියෙන්නේ මිනිස්සුන්ට බබා. අපි වැරදි කරලා නැහනේ. පුළුවන් නම් මාත් වෙනවා. ඒත් බෑනේ. ඒක හොඳ නෑ. මං දන්නවා. ගියාට පස්සේ චූටි මැනිකට බය නැති වෙයි. රෑවෙලා එනවා නේද? පැයෙන් එනවා. මං කන් නැතුව ඉන්නවා හොඳේ. සපෝ දුරකතනේ තබා තිකසුසුමක් හෙළුවාය. ජීවිතේ මේ සිදුව දේවල් පුදුමය. ඒවා නෝනා නම් හොඳය. නමුත් දෛවයේ මෙහෙම කරකවා අත්හරින්නට ඇත්තේද මොකක්කෝ හේතුවක් නිසාය. සාගර කට්ටිය උසාවි යන්නට පෙර උදේ දුවගෙන ආවේ. ඔහෙද්දී දොරකඩ උන්නේ ජයන්තය. ඔහු වෙනදා මෙන්නව අද සුදු කමිසයක් ඇඳ ටයි පටියක්ද පැළඳ උන්නේ. තාත්තේ උදින්ම යනවද? ඔව් පුතේ. අපි බලමු ඉක්මනට මේක ගන්න. චූටි මැනික නම් බය වෙලා ඉන්නේ. කෙල්ල පොඩිනේ. සාගර බිම් බලාගෙන හිස වෙනුවේ. ගිහින් ටිකක් හිත ධෛර්යමත් කරන්න. හොඳයි තාත්තේ. සාගර සපුගේ කාමරයට යද්දී ඇය උසාවියට යන්නට ඇඳගෙන ඇඳමත් ඉඳගෙන උන්නාය. සාගර ගොස් ඇය ළඟින්ම වාඩි විය. දුකින් ඉන්න එපා. එයාලා හිතයි දික්කසාද කරනවට දුකයි කියලා. නෑ රත්තරන්, මං උසාවියේදී දුකින් ඉන්නේ නිකම් බය හිතුණා. එහෙම වෙන්නේ නෑ. බුදු සරණයි. ගිහින් ආවම තේරෙයි. මං ගිහින් ඇවිත් කතා කරන්නම්. හොඳද? සපුව එහෙමම කාමරේ දනෝබ සාගරට වැන්දාය. ඔහු ඇව නැගිට්ටුවේ දෑතින්මය. ඊට පස්සේ මගේනේ. කාගෙවත් වෙන්නේ. බුදු සරණයි. මට එකක්. සාගර සිනාසි ඒ නල්ලත සිපගත්තේ. සපු සිනාසුනේ ඉන් පසුය. අන්න එහෙම ඉන්න. එතකොට ජජ් මොනාද දන්නවද හිතන්නේ? මොනාද? මූ පිස්සෙක්. මූට මෙච්චර ලස්සන මලක් ලැබිලා
මූටේ මල රැකගන්න බෑ කියලා. සපු දිකටම සිනාසුනාය. සාගරයේ කමුල් මතර දෑත්තබා යළි තැව සිපගත්තේය. නඩුවට ගොස් සපුවාවේ හිතේ නිදහසනි. උසාවීදියගේ හිතට හිතූ තරම් බයක් දැනුනේ නැත. නඩුවේ මූලික ගොනු කිරීම් වලින් පසුව විරෝධතා ඇත්නම් ගොනු කරන්න යයි විනිශ්චකාරවරයා කීවේ. සපු වෙනුවෙන් පෙනී වූ නීචින්දවරයා කීවේ දික්කසාදයට විරෝධතාවයක් නොමැති බවය. ඉන්පසු තවත් නඩු දිනයක් නියම කළේ. ඒ තව සති දෙකකෙනි. වන්දි නඩත්තු මොනවත් තීලන්නේ නැති නිසා තීන්දුවක් ඉක්මනට ලැබෙයි. නීතිඥවරයා නඩුවෙන් පසුව කීවේ උසාවියෙන් පිටතර එද්දී ජනිත් ලොකු බණ්ඩාර බලා සිටිනු සපු දැක්කාය. උඹ හිතනවා ඇති උඹ මට මාර දනුවමක් දුන්නා කියලා. මෝඩයා සපු කීවේ සිතෙනි. අපි යන් චූටි මෙනික. ජයන්ත කෙල්ලව අතින් අල්ලාගෙනම වාහනයට එක්කාගෙන ආවේය. ඔහු වාහනයට ගොඩෝ පසු සපු දෙස බැලුවේය. ඔයා හිතනව ඇති තාත්තා කරපු ඒව නිසා තමා මේ ඔක්කොම කියලා නේද? ජයන්ත කෙල්ලගේ හිස අතග ඇසුවේ. තාත්තා දැන් ඒක හිතින් අයින් කරගන්න. උන දේ වුණා. මට දැන් දුකක් නෑනි තාත්තා. දෙමව්පිය අතිනුත් වැරදි විනවනි චූටි මැනික. අනේ තාත්තා අපි යන්. අම්මා බය වෙලා බලන් ඇති. සුජාතා උසාවියට ආවේ නැත. සමහර විට කෙල්ල උසාවිය පෙනී සිටිනවා බලන්නට ඇයට දුකක් වන්නට ඇත. ඔයා වෙඩින් එක ගන්න ආස මොන හෝටලේද කියන්න. මම මේ නුවර ඕන හෝටලයක් බුක් කරන්නම්. සපු සිනාසුනාය. තාත්තා බලලා කියන්න. අපි ඒ වෙඩින් එක ලස්සනට ගමු. ජීවිතේ හීන මේ තරම් ලස්සන සැබෑ වේයයි සපු හීනෙන්ව සිතුවේ නැත. ඒතෝ සිතන්නට ඇත. සියල්ල දෙක දෙකත් ජීවිතය සමග ඔහු සටන් කළ ඒකය. සපුට ඔහු ගැන පුදුමත් ඒකය. වාහනේ මිදුලේ නවත්තද්දීම සුජාතා දයාසිරි මහතා දුවගෙන ආව ඔය. මොකද වුනේ? අපිට ඩිවෝස් එක ඉක්මනට ලැබෙයි අම්මේ. ඔයාව ඉස්සරහට ගෙනාවද? නෑ, නැගිට්ට විතරයි. සපු සිනා බරව කීවාය. ලොකු බණ්ඩාරලාගේ කවුරුවත්ම නෑ. ජනිතුයි ලොයරුයි විතරයි. අපට ඒව වැඩක් නෑ දැන්. මං මෙහෙමම යනවා සුජාතා. හොඳයි, පරිස්සමින්. ජයන්තගේ කෙල්ලගේ හිස තවත් තරක් අතගාය. සෑහෙන දුරක් යනතෙක් ජයන්ත සිතී කෙල්ලගේ අනාගතය ගැනය. අදේ ජීවිතයේ ඉදිරියේ විසඳුමක් නොතිබුණා නම් මේ නඩුව මලගයක් මෙන් පෙනෙනු ඇත. දෙවියන් කියා කෙනෙක් ඉන්නවා යයි සිතින්නේ මේ වෙලාවට යයි ජයන්තට සිතුනි. සපු කුස්සිය කෑම මේසේ වාඩි වූයේ උසාවී විස්තර කියමිනේ. උසාවේදී හිතපු තරම වෙවුලේ නෑ අම්මා. උසාවියේදී වෙවුලන්නේ වැරදි කරපු අය. මන්නං ඌගේ මූණවත් බලන්න ගියේ නෑ. හිතන් ඇති අද මාර පරිප්පුවක් අපිට දුන්නා කියලා. මෝඩයා. සුජාතා සිනාසුනේ ප්‍රේමා සමගෙ. එද්දි තාත්තා ඇහුවා මොන හෝටලේද වෙඩින් එක ගන්න ඕන කියලා. කැමති හෝටලයක් කියන්නත් කිව්වා. හෝටලේ මොකුණාම මොකද අම්මා? මනමාලිය හොඳ නම්? ජයන්ත ඉන්නේ සතුටින් ගේ සුජාතාට සිතුනේ. හරි බඩගිනී ප්‍රේමා. ඉන්න බේබි, මේ ඔම්ලට් එක දාලම දෙන්නම්. ප්‍රේමා ඉන්දියාපත් කිරියෝදිත් පිත්තර ඔම්ලටුත් මේසයට තැබුවා අය. තැන් කාලා ඉන්න. අද නම් හොඳට කනවා. මං හරි හිතේ බරෙන් උන්නේ.
ජජ් අංකල් හරි හොඳයි අම්මා. මං මවාගෙන ගියේ ෆිල්ම්වල ඉන්නා විදිහ නපුරු ජජ් කෙනෙක්ව. මං එයාත් එක්ක හොඳට හිනා වුණා. උසාවේදී ලොකු සෙල්ලමක් නඩලා වගේ නේද ලොකුනෝනා? ඒක තමා. සපු ඉඳියාප්ප දාගෙන කද්දි සීගුවේ ඔහොය. අම්මා, සාගරයියා කතා කළාද? තුන් පාරක් කතා කර කර ඇහුවා ආවද ආවද කියලා. බයේ ඇති. සපු ඉක්මනින් කා දිව්වේ ඔව සීයු නිසාය. අද ඕටද ගින්දර දවසකි. මං ආව මහත්තයෝ. මං කතත් කළා. මොකද ජූටි මැනික උනේ? සපු සියල්ල කීවාය. සාගරගේ හිතට නිවනක් දැනුනේ එවිට. ඉක්මනට අපිට බඳින්න පුළුවන්. මං හවස එන්නම්. ඇමිත් විතරක් බෑ. අදාරි සතුටු දවසක්. කොහේරියන්? කොහෙද? කොහේරි? මං හවස එන්නම්. සපු දුරකතනේ තබා එහෙමම පුටුවකට වැඩි දැස් තදින් පියාගත්තාය. මේ නිවන පපුවට දෙන්නට පෙර කොතරම් ගින්දරක් දෙවියන් නුව දුන්නාද? එක අතකට සැපක්කෝ විඳී යුත්තේ මෙහෙමය. සැපක් ලස්සන දෙවිටය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.